ගොඩක් දෙනාගේ ඉල්ලීම හින්දා මෙදාපර අපි තීරණය කරා ෆාස්ට් ෆුඩ් එහෙම නැත්නම් ජන්ක් ෆුඩ් ගැන ඔයාලට හරියටම කියලා දෙන්න. අපේ ඇඟේ බර වැඩි වෙලා උසට සර්ගලන බරක් නොතිබීමෙන් ඕවර්වේට් ඔබීසිටි තත්වයන් දැන් ඉතාමත්ම ලෝකේ දරුණු සෞඛ්‍ය ගැටලු බවට පත් වෙලා තියෙනවා. ව්‍යායාම අඩුවීම මානසික ආතතිය වැඩිවීම සෞඛ්‍යයට අහිතකර ආහාර රටා නිසා ලෝකේ වටේම හදවත් රෝග උදරයේ අක්මාව ආශ්‍රිත දරුණු රෝග ගොඩාක් දැන් වැඩි වෙලා සංවර්ධිත රටවල් වල වගේම ලංකාව වැනි දියුණු වෙමින් පවතින ආසියාතික රටවල් වල පවා වැඩි හිටියන්ගෙන් 3න් 2කුත් අවුරුදු 6-19 ලැබූ දරුවන්ගෙන් 3න් 1කුත් ඕවර්වේට් සහ ඔබීසිටි තත්වයෙන් පෙළෙන බව මෑතකදී සනාථ වුණා. ඔවුන්ට ඉත අඩු වයසෙන් අධි රුධිර පීඩනය, දියවැඩියාව සහ කොලෙස්ටරෝල් සෑදීමෙන් හાર્ට් ඇටැක්ස්, අංශභාගය වැනි දරුණු රෝගවලින් මිය යාමේ අවදානම එන්න එන්නම ඉහළ යමින් පවතිනවා. ඉදිනම් මේ තාත්තේ දරුවනි කැලරි අධික, තෙල් අධික, ලුණු සහ සීනි අධික මෙවැනි ආහාර ගැනීමට ප්‍රථම මේ ගැනත් දැනුවත් වන්න. वीडियो एक अवसान वेनकम बलन्न एमेन्म अपे चैनल एक सब्सक्राइब करला कमेंट एकक देन्न अमतक करन्ने पा मे वीडियो एकेन मुनहरी अलुद्द्याक ओब इगन गत्तानाम तवत केनेक समग मे शेयर कर ओउन्वत देनुवत करन्न फास्ट फूड जंक फूड लेस हंदुन्वन्ने मोनवाद मम कलिन किव्वा वगे वेडी कैलरी वेडी सीनी वेडी तेल वेडी लुणु අධික කැලරි සහිත පෝෂණ ගුණයෙන් අඩු ක්ෂණිකව සාදාගත හැකි ආහාර පානයන් මෙලෙස හඳුන්වනවා. ඒවානම් chips, french fries, pastries, sandwiches, burgers, tacos, kebab, pizza, fried rice, කොත්තු, milk shakes, එමෙන්ම carbonated soft drinks ඒවා වලට අයිති වෙනවා. ඒ ඉත සරල උදාහරණ කීපයක් පමණයි. මේවා නිතර ආහාරයට ගැනීමෙන් ඔබට සිදුවන නරක සෞඛ්‍ය තර්ජන 10ක් ගැන මම අද ඉතාමත්ම සරලව සහ කෙටියෙන් ඔයාලට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අංක 10 obesity and overweight. junk food අධික ලෙස සීනි, calorie, trans fatty acids සහිත නිසා ඒවා ආහාරයෙන් ඔබ තරබාරු වී ස්ථූලතාවයට යමේ අධික අවදානමක් තියෙනවා. fast food කෑමට පස්සේ ඉක්මනින් අපේ බඩගින්න අඩුවන නිසා අනිකුත් පළතුරු එළවලු වැනි හොඳ ආහාර ගැනීමට අපි අමතක කරනවා. අංක 9 මෑතකදී කළ සමීක්ෂණවලට අනුව සතියකට දින 3කට වඩා fast food ගන්න අය අතර 80%ක් හදවත් රෝග වලින් පෙළී මිය යන බව තහවුරු වුණා. junk food වල තියෙන trans fat එහෙම නැත්නම් saturated fat අපේ ඇඟේදී කොලෙස්ටරෝල් බවට පත් වෙලා අපේ ඇඟේ කොලෙස්ටරෝල් වැඩි වෙලා ඒවා අපේ ලේනහර වල තැම්පත් වෙලා ලේනහර බ්ලොක් වීමෙන් heart attacks අංශභාග තත්ත්ව ඇති වෙනවා. වැඩේ ටිකක් බයනකයි නේද? අංක 8 දියවැඩියාව රුධිරයේ අධික ලෙස සීනි තිබීම දියවැඩියාව ලෙස සරලව හඳුන්වනවා. type 2 diabetes එහෙත් නැත්නම් වැඩිහිටි දියවැඩියාව ඇති විට ඇඟේ තිබෙන ඉන්සියුලින් නිසි ලෙස ක්‍රියා නොකරන අතර අග්නයාශයෙන් කොතරම් ඉන්සියුලින් නිෂ්පාදනය කරතත් ග්ලූකෝස් අවශෝෂණය කිරීම ප්‍රමාද වී ශරීරයේ සීනි ප්‍රමාණය වැඩි වෙනවා. නිතර fast food ගැනීම නිසා දියවැඩියාව ඇතිවීමට ඍජු ලෙස බලපානවා. අංක 7 gastritis සහ ආමාශයේ තුවාල සාමාන්‍යයෙන් වෛද්‍යවරු gastritis ඇතිවීමට එහෙමත් නැත්නම් ආමාශයේ ආම්ලිකතාවය වැඩිවීමට ප්‍රධාන හේතු ලෙස මානසික ආතතිය, මිරිස් සහිත ආහාර අධිකව පරිභෝජනය, ඇල්කොහොල් සහිත මත්පැන් වර්ග හැඳින්වුවත් මෑතකදී මේවාත් ඇතුළුව pizzas, pastries, chips, කොත්තු, fried rice, french fries වැනි දෑ ඉතා විශාල ලෙස බලපාන බවට සොයාගෙන තිබෙනවා. fast food වල ඇති අධික තෙල්, ලුණු සහ වෙනත් රසකාරක මෙයට හේතු වෙනවා. අංක 6 fast food ගැනීම නිසා ඇතැම් විට පුද්ගලයන් අතර සහජීවී සම්බන්ධතා අඩුවිය හැකි බවද ඇතැම් විද්වතුන් පෙන්වා දී තිබෙනවා. කාර්යබහුල දිනචරයාවකට යම් තාක් දුරකට මෙම ආහාර ආශිර්වාදයක් ලෙස අපි දුටුවත් අප මිතුරන් පවුලේ අය සමග රසවත් ආහාර වේලක් භුක්ති විඳීමෙන් ඇතිවන සතුට ආදරය මේ දේවල් නිසා ඈත් විය හැකි බව තහවුරු වී තිබෙනවා. අංක 5
ආහාර රටා ගැටලු ජංක් ෆුඩ් ඕනෑම වෙලාවක ලබාගත හැකි වීම හා කිසිම කාල රටාවක් නොමැති වීම නිසා නිසි සෞඛ්‍ය තත්ත්වයක් ආහාර විනයක් පවත්වාගත නොහැකි වෙනවා එහෙත් නිවසේ පිළියෙල කරන ආහාර නිසි වේලාවකට නිසි පරිදි සූදානම් කරන බැවින් ආහාර වේල දෙකක් අතර නිසි කාල පරිසරයක් තිබීම නිසා ආහාර සුදුසු ලෙස ජීර්ණය වී අවශෝෂණයට හේතු වෙනවා අංක 4 මුදල් නාස්තිය ඇත්තම බැලුවොත් නිතර නිතර මෙවැනි ෆාස්ට් ෆුඩ් ගැනීමෙන් ඔබේ සෞඛ්‍ය පමණක් නොව ඔබේ වටිනා මුදල්ද ඔබට නැති වෙනවා දිනපතා මේ වියදම් කරන මුදල් අවුරුද්දක් දක්වා එකතු කර බැරුවොත් ඔබටම පුදුම හිතේවි. ඒ විතරක් නෙවෙයි. නිරෝගී සම්බර ආහාර වේලක් ගැනීමට, කාය වර්ධන මධ්‍යස්ථානයක සමාජගතත්වය ලබා ගැනීමට මීට වඩා අඩු මුදලක් වැය වෙන බව ඔබට වැටහෙවි. අංක 3 ආහාර අරුචිය. ෆාස්ට් ෆුඩ් වල ඇති රසකාරක සහ අධික කැලරි, පළතුරු, එළවලු වැනි ආහාර වලට ඇති පිරිය කැමැත්ත අඩු කරනවා. අංක 2 නිරෝගී සමබර ආහාර වේලක අපට අවශ්‍ය මැක්‍රෝනියුට්‍රියන්ට්ස් පිෂ්ඨය, ලිපිඩ, ප්‍රෝටීන, මයික්‍රෝනියුට්‍රියන්ට්ස්, විටමින, ඛනිජ ලවණ සහ ජලය නිසි ආකාරව ඇතිමුත් ෆාස්ට් ෆුඩ් වල ඇත්තේ අධික තෙල් සහ කැලරි වන අතර එහි නිසි සමබරතාවයක් නොමැති වෙනවා. අංග 1 ඔබ දැන සිටියාද ෆාස්ට් ෆුඩ් නිතර පරිභෝජනය තුළ ඔබගේ මානසික ආතතිය වැඩි වෙන බව නැහැ නේද ෆාස්ට් ෆුඩ් වල ඇති තෙල් අධික වීම හදවත රෝග ආමාශගත රෝග සහ වකුගඩු රෝග ඇති කරන අතර කෝටිසෝල් නිෂ්පාදනය වැඩි වීමෙන් මානසික ආතතිය වැඩි වෙන බව සොයාගෙන තිබෙනවා ඉන් කාබනේටඩ් පානයන් කෝපි අධික සීනි සහිත ආහාර චොක්ලට් මේ මානසික ආතතිය තවදුරටත් වැඩි කිරීමට හේතු වෙනවා. කෘතිම රසකාරක සහ ආහාර කල්තබා ගැනීමට යොදන රසායනික දේවල් වලින් පිළිකා පවා ඇති විය හැකියි. ඉතින් මේ වීඩියෝ එක බැලුවට පස්සේ gederedi පිළියෙල කරන ලද සම්බර ආහාර වේලක් ගන්නවද එසේත් නැත්නම් තවමත් ෆාස්ට් ෆුඩ් ගන්නවද කියලා ඔබම තීරණය කරන්න. ඒ ඔබට ෆාස්ට් ෆුඩ් ගන්න මොන්න ඒවා ඉඳ හිට ගන්න ආහාර කොටසට දමා අනුභව කරන්න මේ ඉඳ හිට ගන්න කියන වචනය ඕගලන්ට තවදුරටත් පැහැදිලි කරනවා නම් මා අදහස් කරන්නේ සතියකට දෙවතාවක් හෝ තුන් වතාවකට වඩා ෆාස්ට් ෆුඩ් ගන්න එපා කියන එකයි එවෙන්ම ඒ ගන්න ෆාස්ට් ෆුඩ් ප්‍රමාණය තමාගේ දිනකට ගන්න සමබර ආහාර වේලෙන් 20%කට වඩා ඉක්මවන්න හොඳ නැහැ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලගේ දැනුම වැඩි කරන්න හේතු වුණා කියලා. ඉතින් මේ දැනුම ෂෙයා කරලා gossip වලට වඩා වැදගත් දෙයක් ෂෙයා කරන අයගේ ගොඩට එකතු වෙන්න. ලයික් කරලා කමෙන්ට් කරලා channel එකට support එකක් දෙන්න. ඊළඟ වීඩියෝ එක release වුණ ගමන් දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එක activate කරන්න. ආයෙත් හම්බ වෙනකම් පරිස්සමෙන් ඉන්න.